Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. අද සාදරයෙන් පිළිගන්නවා දිනුම YouTube නාලිකාව නරඹන සියලු දෙනාට. ඉතින් අද විශේෂ වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් අද 2025 වාහන ආනයන සමග වාහනවල හරිම මිල ගණන් කොහොමද එන්නේ කියලා තමයි අද ඉදිරිපත් කරන්නේ. ඒකෙදි ආණ්ඩුව අය කරන බදු ටැක්ස් සහ එන්ජින් ධාරිතාව අනුව අය කරන ටැක්ස් එක ගැන කැල්කියුලේෂන් එකක් තමයි අරන් ආවේ. මේකෙදි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් එන්ජින් ධාරිතාව පෙට්‍රල් එන්ජින් වල 1000 cc වලට 1000 cc හා 1000 cc වලට අඩු එන්ජින් ධාරිතාව තියෙන වාහන වලට ආණ්ඩුව අය කරනවා පෙට්‍රල් ඉන්ධන ඝන සෙන්ටිමීටරයකට රුපියල් 2000ක්. ඒ කියන්නේ 1000 cc පෙට්‍රල් එන්ජින් වාහනයක් ගෙනාවොත් ආනයනය කරොත් 1000 ගුණ කිරීම 2000. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 20ක් ටැක්ස් එක ගන්නවා ආණ්ඩුව අලුත්ම දැම්මේ තියෙන දැන්ට තියෙන නීති අනුව. ඊට පස්සේ හයිබ්‍රිඩ් වාහන ගත්තොත් 1000 cc වලට අඩු 1000 cc සහ cc වලට අඩු ධාරිතාව සහිත වාහන වලට හයිබ්‍රිඩ් වාහන වලට ලක්ෂ 15ක ටැක්ස් එකක් දැන් තියෙන ක්‍රමවේද යටතේ අය කර ගන්නවා. ඒ අනුව අපි බැලුවා ලංකාවේ ජනප්‍රිය වාහන කීපයක් කොහොමද මිල ගන්න වෙන්නේ කියලා. ඒකෙදි මුලින්ම ගත්තේ අපි ටොටා පැසෝ කියන රටිය ලංකාවේ සාමාන්‍ය පොඩි මිනිස්සුන් පාවිච්චි කරන වාහනයක් ඉස්සලාම ගත්තා. මේ ටොටා පැසෝ. මේක ටොටා පැසෝ 2016 වගේ රටයක්. මේක ඇවිල්ලා කිලෝමීටර් ලක්ෂයක් පමණ ධාවනය කරලා තිනවා. මේක ජපානයෙන් ආනයනය කරලා හම්බන්තොට වරායට එන්න ඩොලර් 4304ක් අය වෙනවා. ඒක ආසන්න වශයෙන් දැන් USD රේට් එක 290ක් වගේ අඩු වෙලා තිනවා. ඒකට ගත්තොත් ලක්ෂ 12000ක් වගේ තමයි වෙන්නේ. ඊට පස්සේ මේකට ටැක්ස් එක ගහනවා 18%ක් වැට් එක. වැට් එක ආපුවාම ලක්ෂ තව ලක්ෂ 2000ක් වගේ ඇඩ් වෙනවා. ලක්ෂ 14000ක් වගේ වෙනවා. ඊට පස්සේ මේකට එන්ජින් ධාරිතාව මේක 1000 cc වාහනයක් නිසා මේක ලක්ෂ 20ක ටැක්ස් එකකට යටත් වෙනවා. එතකොට ලක්ෂ 35ක මුදලක් තමයි මේ වාහනෙට වෙන්නේ. ඊට පස්සේ අනිකුත් සේවා ගාස්තු shipping ගාස්තුත් එක්ක ගලපුවාම ලක්ෂ 40කට මේ වාහනේ ලංකාවට ගේන්න පුළුවන්. ටොටා පැසෝ 2016. නමුත් මේ වාහනේ ලංකාවේ දැන් අලෙවි වෙන්නේ ලක්ෂ මං හිතන්නේ 60ක් පැනලා. මං හිතන්නේ ඒ හොඳ වාසියක් වෙයි ඉස්සරහට. ඊළඟ වාහනේ ගැන කතා කරොත් අපි ටොටා 20 රතයක් ඔයගොල්ලෝ හැමෝම හොයන වාහනේ ටොටා 20 2015 වගේ රතයක් ගත්තොත් ඩොල් 5678ක් වගේ තමයි වෙන්නේ හම්බන්තොට වරායට. ඒකත් සාමාන්‍යයෙන් අපි කියපු කැල්කියුලේෂන් එකට අනුව ගණන් හදපුවාම USD රේට් එක 290 දාලා සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් වගේ වෙයි ලංකාවට එද්දි 15-16ක් වෙයි. ඊට පස්සේ ඒකට ටැක්ස් එක 18%ක් වැට් එක ඇඩ් වෙලා ඊට පස්සේ ලක්ෂ 20ක ටැක්ස් එක ඇඩ් වුනහම කොහොමත් ලක්ෂ 50-52 වගේ රේන්ජ් එකකට ගන්න පුළුවන්. ටොටා බීට්ස් 2015 කිලෝමීටර් 38000 දුවපු අඩුම දුවපු රටයක්. එතකොට දැන් මේක මාකට් එක කියන්නේ ලක්ෂ 60-65-70 වගේ රේන්ජ් එකේ දැන් තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක. ඊළඟට ගත්තොත් ඔයගොල්ලෝ කවුරුත් වෙන සුසුකි වැගන් ආර් 2017 වගේ රටයක් ගත්තොත් ඒකත් ඩොල් 6682ක් වගේ තමයි වෙන්නේ හම්බන්තොට වරායට කිලෝමීටර් 43000ක් ධාවනය කරපු රටයක්. එතකොට මේක සාමාන්‍යයෙන් ලක්ෂ 18ක් වගේ වෙයි USD රේට් එක 290 දාලා ගත්තාම. ඊට පස්සේ ඒක වැට් එක 18%ක් ඇඩ් කරාම ලක්ෂ 20යි. ඊට පස්සේ තව එන්ජින් ධාරිතාව 1000 cc වලට අඩු නිසා මේක 650 cc නිසා ලක්ෂ 20 හෝ ලක්ෂ 20ට අඩු ගානක් තමයි මේකට ඇඩ් වෙන්නේ 650 cc නිසා. එතකොට මේක සාමාන්‍යයෙන් ලක්ෂ 50-52 රේන්ජ් එකට බහිනවා මේ වැගන් ආර් එක 2014 රටයක්. නමුත් මේවත් දැන් අලි වෙන්නේ ලක්ෂ 65-68 වගේ රේන්ජ් වල. ඊළඟට ගත්තොත් පිටම අලුත්ම වාහනයක් ගත්තොත් 2023 සුසුකි වැගන් ආර් එකක් තම ලංකාවට අවිල්ලත් නැහැ මේ වාහනේ. මේක ඩොලර් 12,876ක් වෙන්නේ හම්බන්තොට වරායට. ඒක සාමාන්‍යයෙන් ලංකාවට ගියදී USD රේට් එක 290 දැන් තියෙන රේට් එක ගත්තාම ලක්ෂ 35ක් වගේ වෙයි. ඒකට
වැට් එක ආපම ලක්ෂ 38ක් වගේ වෙයි. ඊට පස්සේ ලක්ෂ 20ක එන්ජින් ධාරිතාවනුව බදු අය කරාම ලක්ෂ කොහොමද 60 62 රේන්ජ් එකට මේ වාහනේ ගන්න පුළුවන්. 2023 සුසුකි වැගන් RF එක කිලෝමීටර් 402.82 දුවලා තියෙනවා. මේ ලක්ෂ 62 එකට අපි දැන් ගන්න 2017-18 වගේ දුවපු රථ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වගේ මිල ගණන් කැල්කියුලේෂන් වෙන්නේ. ඔගලොත් දැනගන්න එක හොඳයි. ඒ නිසා තමයි වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් ඔය රේන්ජ් එකට මිල අඩු වෙනවා. ඉස්සරහදී කොහොමත් ලක්ෂ දැන් එන මිලට වඩා ලක්ෂ 15ක් අනිවාර්යෙන් බහිනවා. එහෙනම් වීඩියෝ එක ගමතර ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න. සුබ දවසක් සිළු දිනට.